සේර කිව්වම සමහරු අහලා නැතුවත් ඇති. හැබැයි ලෙමන් ග්‍රාස් කිව්වොත් අහලා ඇති. මේක කුළුබඩු වර්ගයක්. සේර පාවිච්චි කරන්නේ ආහාර රසවත් කරන්න. විශේෂයෙන් මස් වර්ග වගේ දේවල්. සේර එකතු කිරීම මගින් රසවත් වීම වගේම තවත් දෙයක් වෙනවා. අන්න ඒ මොකක්ද කියලා මේ වීඩියෝ අවසාන වනතෙක් නැරඹුවොත් ඔබට වැටහෙවි. මේක ඇත්තටම ඖෂධයක්. ඉන්දියාවේ තමයි මේ ශාකයේ නිජ භූමිය වෙන්නේ. වර්තමානයේ ගෝතමාලාවේ, ලංකාවේ, පකිස්තානයේ, කාම්බෝජයේ, වියට්නාමයේ සහ දකුණු ඉන්දියාවේ වාණිජ භෝගයක් ලෙස අපනයනය සඳහා වවනවා. ඉතින් සේර පාවිච්චි කරන්නේ කුළුබඩුවක් ලෙස පමණක් නොවේ. මේ ශාකයෙන් සිඳින තෙල් ආයුර්වේදයේදී ශ්වසන මාර්ගයේ රෝග සඳහා ප්‍රතිකාර ලෙස යොදා ගන්නවා. මේ තෙල් කෘමි විකර්ශකයක් ලෙසත් සුවඳ විලවුන් නිෂ්පාදනයේදීත් යොදා ගන්නවා. සේර කියන්නේ හොඳ ප්‍රතිඔක්සිකාරක එකතුවක්. විටමින් B1, B2, B3, B6, ෆෝලේට් සහ විටමින් A අඩංගු වෙනවා. ඛනිජ ලවණ අතර සින්ක්, යකඩ, කොප්පර්, පොටෑසියම් සහ කැල්සියම් තියෙනවා. ශරීරයේ විෂ නැසීමට සේරවලට හැකියාව තියෙනවා. මුත්‍රා පෙරීමේ වේගය ඉහළ නම් වන නිසා හක්මාවේ විෂ ඉවත් කර ඒවා රුධිරය හරහා වක්වඩු කරාගෙනවිත් වක්වඩු වලින් පෙරෙන වේගය වැඩි කර ඉතා ඉක්මනින් මුත්‍රා සමග බැහැර කරනවා. වේදනානාශක ගුණයක් සහිත මේ ශාකයේ තෙල් යොදා සෑදු බාම් වර්ග මගින් වේදනාව අඩු කරනවා. ආතරයිටිස් රෝගයේ සන්ධි වේදනාවට ප්‍රතිකාරයක් ලෙසත් මේ යොදා ගන්නවා. ඒ වගේම එය ප්‍රතිශක්තිකරණය ඉහළ නම් වනවා. ආයුර්වේදයේ මේ තෙල් නස කිරීම සහ ඇරෝමා තෙරපි සඳහා යොදා ගන්නවා. ශරීරයේ කොලෙස්ටරෝල් ඉවත් කිරීමේ හැකියාවක් ලෙමන් ග්‍රාස් හෙවත් සේරවලට තියෙනවා. ඉතින් මේ බව දැන හෝ නොදැන අතීතයේ අපේ කුස්සියේ ඉඳෙන මස් හොද්දට සේර එකතු කළා. මස් ආහාර ගැනීමෙන් කොලෙස්ටරෝල් ඇතිවීම වැළැක්වීම මේ මගින් සිදු වුණා. ඉතින් තවත් මෙවන් වීඩියෝවක් තුළින් හම්බවන බලාපොරොත්තුවෙන් අපි ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්. අපගේ හතර වටින් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe click කරන්න. මේ කුඩා සීනුව ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ අප්ලෝඩ් කළ සැනින් දැනගන්න පුළුවන්.